මේ වැඩම කර සිටින අපි ගරුතර මහා සංඝරත්නයේ විශේෂයෙන්ම අපි දයරත්න හාමුදුරුවන්ට ඒ වගේම මේ සිටින මේ පැමිණි කුරුප්පතු මල්ලා සහ ඒ අනිකුත් ආගමික නායකයන්ගෙන් දවසක් මේ මගේ මේ මම මෙතන ඉන්න තැන පිටිපස්සේ ඒ පින්තූර දිහා මම සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. ඒ පින්තූර වල ඉන්නේ සත්තු නෙමෙයි මිනිස්සු. අපි වගේ මිනිස්සු. ඒ මිනිස්සු කාට හරි ආදරේ කරා. කාට එක්ක හරි ඔවුන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තා. ඒ සමග සම්බන්ධ වෙච්ච මේ ඉන්න සමහර අය ඒගොල්ලන්ගේ ජීවිතය ගොඩනගා ගත්තේ මෙන්න මේ පින්තූර වල ඉන්න අයගේ ජීවිතය තුලින්. නමුත් අද මේ අය තනි වෙනවා. ඇත්ත වශයෙන්ම මේක ඉතාමත්ම වේදනාකාරී අත්දැකීමක්. අපි කාටවත් තේරුම් ගන්න බැරි අත්දැකීමක් මේ මගේ වේදිකාව පිටිපස්සේ ඉන්න අයගේ හිත තුල තියෙන්නේ, මූණේ ඉරියව්වල තියෙන්නේ, තමන් ආදරය කළ, තමන්ගේ ජීවිතය ගොඩනගාග, තමන්ගේම ඥාතීන් කවදාක්වත් බලාපොරොත්තු නොවන ආකාරය. ඔවුන් ඉතා හොඳ දෙයක් කරන්නයි ගියේ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගියේ දේවස්ථානයට යාඥා කරා. පාස්තු ඉරිදා දේව මෙහෙ සම්බන්ධ වෙයි. සමහර අය ගියා ඒ හෝටල් වලට පාස්තු ඉරිදා භෝජනය වළඳන්. මේ සියලුම දෙනාගේ ජීවිත එක නිමේෂයකින් කවුරු හරි විනාශ කෙරුවා. ඉතින් ඒ විනාශ කරපු ජීවිත ආයි ගොඩනගන්න අමාරුයි. ඒ නිසා මේ ඉන්න අයගේ මූණ තියෙන කඳුළු ඒව අපිට තේරුම් ගන්න බැහැ. ඒ නිසා තමයි මම මට තේරුම් ගියා එදා පාස්පු ඉරිදා දවසේ මොකක් හරි ප්‍රවැඩක් මෙතන තියෙනවා. මේ විදිහට එකම වෙලාවේ දැන් හයක් එක හතක් වෙන්න තිබුණා. දැන් හයක් ඉතාමත්ම සංකීර්ණ විදිහට සාමාන්‍ය මුස්ලිම් තරුණය 6-7 දෙනෙක් එකතු වෙලා අපි මොනවාරි කරමු කියලා කරා වගේ දෙයක් නෙවෙයි. හොඳ සංවිධානාත්මක භාවයකින් යුක්තව ටැංක් 6ක මේ මිනි මැරුම් සිද්ධ වුණා. අපේ දේවස්ථානවල බොහෝ දෙනෙක් නැති වුණා. අපිට කවදාකවත් ඒ දුක තේරුම් ගන්න බැරුව යනවා. නමුත් මට හිතුණා ඒ වෙලාවේ මේ වැඩේ පිටිපස්සේ ඉන්නේ මේ මුස්ලිම් තරුණයෝ විතරක් නෙවෙයි. මේක ඊට වඩා සංකීර්ණ වැඩක් කියන එක මට පැහැදිලි වුණා. ඒ නිසා තමයි මම කිව්වේ ඒ වෙලාවෙම කිසි කෙනෙක් අත උස්සන්න එපා කාටවත් විරුද්ධව. මොකද අපි දන්නේ නැහැ කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියලා. කාලය යනකොට අපිට පැහැදිලි වෙනවා ඒ අපි හිතාපු විදිහ හරි කියලා. මේ කුමන්ත්‍රණය හිටපු නීතිපති ඩක්කුලද ලිවේරා මහත්මයා කියපු විදිහට ග්‍රෑන්ඩ් කොන්ස්පිරසි මහා කුමන්ත්‍රණය. මේක මුස්ලිම් කණ්ඩායමක් බලය ලබා ගැනීම සඳහා පාවිච්චි කරලා ඒ අයව යොදවලා මේ ප්‍රහාරය සිද්ධ කරලා මිනිස්සුන්ගේ ඡන්දය දිනා ගන්න.
කරපු කුමන්ත්‍රණයක් බව පැහැදිලි. ඒ නිසා තමයි එදා මේ කුමන්ත්‍රණය තුළින් මේසා විශාල පිරිසක් නැර අනිත් එක මේ වැඩ පිළිවෙල ගැන හරියාකාර විමර්ශනයක් කරන්න අපිට දුන්නේ නැහැ. විමර්ශන යට ගැහැව්වා. විමර්ශනයේ හරියට කෙරුණා නම් මේක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා හොයාගන්න පුළුවන්කම තිබුණා. ජනාධිපති කොමිෂනරට තව ඉර කෙරුවා සමහර අය. විමර්ශන කරගෙන යනකොට සාක්ෂි එළියට එනකොට ඒ මිනිසුන් එතනින් අරගෙන ගියා. යම් යම් කොන්දේසි පැනේ. ඒ නිසා සත්‍යය ඉල්ලලා වුණේ නැහැ. ඒගොල්ලෝ පුළුවන් තරම් මුලින් ඉඳලම කිව්වේ මේක පිටිපස්සේ ඉන්නේ අහවල් කට්ටිය විතරයි. ඊට වඩා දෙයක් නැහැ. ඒ නිසා එහෙම කියලා ඊට විරුද්ධව තිබිච්ච හැම සාක්ෂියක්ම මකා දාන්නට නැති කරලා දාන්නට මේ කට්ටිය උත්සාහ කරා. In apparita sudatma yanani sudatma yanani sudatum varam ragene vadinna apparita වහන්සේගේ රාජ්‍ය පැමිණේවා වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලොවේ දේතු වේවා